बस पीसो, बाइक पीसो, वैन पीसो, कैरियज पीसो, आधा भी आलू तीन महादुन वाला दिन पीसो जाती है तमाई सिरेपू पीसो। මෙන්න දැන් ඔයගලන්ට පේනවා ඇති අපේ සෙරෙප්පු පිස්සෙක් Facebook profile එකක් හදලා තියෙනවා සෙරෙප්පු කන්න ආසයි වරහන් ඇතුලේ DSI කියලා දාලා තියෙනවා ඒ කියන්නේ ඌ DSI සෙරෙප්පු තමයි මං හිතන්නේ කන්නේ එහෙනම් අපේ DSI එකේ වැඩ කරන ඔයගොල්ලෝ සෙට් එක කෙල්ල සෙට් එක බලාගෙන ඉන්නවා නම් සෙරෙප්පු කන්නේ නිකේ ආවොත් සමහරට ඇතුලට වද්ද ගන්න එපා මොකද ඌ සෙරෙප්පු කාලා විතරක් නවතින එකක් නෑ ඕගලන්වත් කෑවොත් ඕගලන්ට පිට ගැස්මට ඉන්ජෙක්ෂන් විදින්න වෙන්න පුළුවන් සමහර විට ඒ හින්දා බලාගෙනයි මේ කාලේ කෙල්ලෙක්ගෙන් ගෙලින්ම නම්බර ගිල්ලක් නැහනේ. ගෙලින්ම අහන්නේ නංගි ඔයා WhatsApp ඉන්නවද? නංගි ඔයා ඊමෝ ඉන්නවද? ඒක ඊළඟ ලෙවල් එකට කියන්නේ next level එකට අරන් ගියා අපේ කොල්ලෙක් ඉන්නවා AMT තිෂාන් මේ තියෙන්නේ ඒ කොල්ලා කෙල්ලෙක්ගෙන් නම්බර ගිල්ලන විදිහ අක්කේ ඔයාගේ ඔය background music එක vibe hari WhatsApp hari එවන්නකෝ කියලා නම්බරේ දාලා දිනවා ප්ලීස් කියලා තියලා දිනවා අපේ next level කොල්ලට දෙන්න පොඩි අප්පුඩියක්. ඉතින් ඊළඟට මම ඔයගලන්ට අරන් එන්නේ බොහොම දුක හිතෙන ප්‍රවෘතියක්. ඔයගොල්ලෝ දන්නවා අපේ නාගානන්ද මහත්තයාට නොමිනේෂන් බාර දෙන්නවත් හම්බුන්නේ නැහැ. මේ මිනිස්සයාට අහිංසක මිනිස්සයාට විරුද්ධව කට්ටිය කුමන්ත්‍රණය කළා. මේ මිනිස්සයාට ඡන්දේ ඉල්ලන්නවත් දුන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඔයගලන්ට සමාජයේ මතක ඇති නාගානන්ද මහත්තයා මේ දූෂණය පිටු දකින්නේ කියලා ගොඩක් සල්ලි එකතු කර අපේ ලංකාවේ කට්ටිය පිටරට කට්ටිය හැමෝම රුපියල් 100 100 වගේ මේ මිනිස්සයාට එවලා තිබ්බා. ඉතින් දැන් මේ මිනිස්සයා කියනවා මම අතිනුත් ණය වෙලා ඉන්නේ සල්ලි ඔක්කොම වේදම් කළා. කවුරු වෙනුවෙන්ද මේ සල්ලි වේදම් කරේ? අපි වෙනුවෙන්. ඉතින් ඕගලන්ට දුක හිතෙන්නේ නැද්ද මේ මහත්තයා ගැන? ඉතින් මාධ්‍යෙන් එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි දැන් ඒක බලමු. මේ තියෙන ප්‍රශ්නය මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයීම සඳහා ඔබ මුදල් රැස් කරා. ඒවට මොකද වෙන්නේ? එතකොට නාගානන්ද මහත්තයා කියනවා රුපියල් මිලියන 11ක් වගේ එකතු වුණා. ඒවත් දැන්වීම සහ මුද්‍රණ කටයුතු වලට වේදම් වුණා. කීයක්වත් ඉතුරු නෑ. මම ණයත් වෙලා ඉන්නේ. පෝස්ටර් කට් අවුට් ඔක්කොම print කළා මේ මිනිහයා nomination බාර දෙන්නත් කලින් ඉතර වියදම් කරා නම් අපි වෙනුවෙන් nomination බාර දුන්නා නම් තව රුපියල් මිලියන කීයක මේ මිනිහයා පෝස්ටර් කට් අවුට් ගහයිද? කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. ඉතින් ඔයගලන්ට දුක හිතෙන්නේ දැන් මේ මිනිහයා ණය වෙලා ඉන්නේ. මං නම් අපේ කට්ටිය ආයෙත් රුපියල් 100 100 කිනා රුපියල් 100 100 ගානවත් දාලා අඩු ගානේ මිනිහයාගේ නයිට් එක ගෙවා ගන්න. තව රුපියල් මිලියන 15ක් 20ක්වත් එකතු කරලා දෙන්නේ. ඉතින් පව් අහින්සේ මිනිහෙක් නේ. ඉතින් ආයි මාතෙන් අහනවා මේ නාගානන්ද මහත්තයගෙන් ඉදිරි දේශපාලන අරමුණු මොකද්ද? එතකොට නාගානන්ද මහත්තයා කියනවා මේ අන්ත දූෂිත මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අපි ඉදිරියටත් වැඩ කරනවා. එහෙනවනේ රුපියල් මිලියන 11ක් වියදම් කළා නොමිනේෂන් බාර දුන්නේ නැහැ කියලා මේ මහත්තයා පසර යන්නේ අන්ත දූෂිත මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඉදිරියටත් වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලෝ මේ මහත්තයා අනිවාර්යෙන් සහයෝගය දක්වන්න ඕනේ. තමන්ගේ මාසෙ පඩියෙන් භාගයක් හරි කමන්නේ කෙලින්ම නාගානන්ද මහත්තයාගේ කවුන්ට් එකට හරවන්න. මේ මහත්තයාගේ ඉදිරි වැඩ කටයුතු කරන්න මේ මහත්තයාට සල්ලි අවශ්‍යයි. දැන් මේ මහත්තයා ණය වෙලා ඉන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් දේ මේ මහත්තයා වෙනුවෙන් කරන්න. ඉතින් මේ දවස් ටිකේම බොහොම දුක හිතෙන ප්‍රවෘත්ති තමයි අපේ Facebook එකේ පුරාවටම තියෙන්නේ. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ තව ඒ වගේ එකක්. අපේ නංගිලා මල්ලා සෙට් එකට පොඩි මලගයක් වෙච්ච අවස්ථාවක්. ඉතින් බලන්නේ මූණු වල තියෙන දුක. ඉතින් මේ මිනිස්සු ගොඩක් මං හිතන්නේ අවුරුදු ඒ අර මල්ලි ඇඟිලි වලින් පෙන්නන්න යන්නේ. මං හිතන්නේ අර මිනිස්සයා ජීවත් වෙලා හිටපු අවුරුදු ගාන වෙන්න ඕනේ. ඉතින් ගොඩක් දුකයි අපිටත්. ඉතින් ඔයගලන්ටත් පේනවා ඇති ළමෙන්ගේ මූණේ කොච්චර දුකක් දැනෙනවාද කියලා. ඉතින් ඔයගලන්ට දුක පේන්න තියෙනවා. ඉතින් මලගෙවල් ගන්න ඕනේ. මෙහෙම තමයි නංගි. මෙහෙම ආයි සුපිරියට ගන්න ඕන මලගෙවල් තමයි. ඉතින් ආයි එලකිරි කොල්ලෝ සෙට් එකක් තමයි. ඉතින් ඒ නංගිලා මල්ලිලට ගොඩක් කමෙන්ට්ස් උත් වැටලා තියෙනවා. අපි දැන් එකක් දෙකක් බලමු. අපේ රවින්දු විජේවර්ධන කියලා කොල්ලෙක් දාලා තියෙනවා කමෙන්ට් එකක්. ආදර්ශමත් පවුලක්. මලගෙවල් සුපිරියට ගන්න බැරි නම් ගන්නේ නැතුව ඉන්න ඕනේ. රටර ලෝකෙට ලැජ්ජන වෙන්න අනිවා මචං. අනිවා ආයි ඉතින් හරියටම හරි උඹ. RKS සිරිවර්ධන දාලා දෙනවා මම හිතන්නේ මැරෙනකම් බලන් ඉඳලා. ඊට පස්සේ ආයිත් දාලා දෙනවා පැතුම් නදීෂ කියලා කෙනෙක්. එයාලගේ මූණු වල තියෙන ඒ දුක කියලා අඬන ඉමෝජි එකක් දාලා තියෙනවා. ඇත්ත තමයි මම ඉතින් අර කලිනුත් කිව්වාගේ සෑහෙන දුක හිතන මූණු ටිකක් තමයි ඒ දරුවන්ට තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද?
ඉතින් අයි අපේ දනුත්දරී නිමංචිකා කියලා ගෑන්ලමේ දාලා තියෙනවා කමෙන්ට් එකක්. සින්දුවක් ඉල්ලුවේ නැද්ද දන්නේ. දී නීති කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. මැරිච් එකක් දැක්කම නැගිටලා මල් වඩමින් ගහන්නේ. ඔව් ඒ තරම් මැරිච්ච මනුස්සයරත් ඒ තරම් ආසේ හිතෙනවා. ඉතින් මේ වගේ තමන්ගේ මුණුපුරු මිනිමිරියද කවුද දන්නේ. මම නම් හරියට කියන්නේ කොහොම වුණත් ඉතින් මේ වගේ දුකින් ඉන්නකොට නැගිටලා මල් වඩමින් ගහන්න හිතෙනවා ඇති ඉතින් ඒ මනුස්සයරත්. ඊට පස්සේ ගගන පීරිස් දාලා තියෙනවා ෆීලිං ඕසම් විත් අප්පච්චි ඩෙත් බොඩි. Feeling awesome with Appachi's dead body. ඉතින් මේ තමයි අපේ කොල්ල සෙට් එක දාලා තියෙන කමෙන්ට්ස් ටික. ඊළඟට අපි බලන්නේ අපේ පොෂ් නංගී කෙනෙක් ඉංග්‍රීසියෙන් කොහොමද chat කරන්න කියලා අපිට කියලා දුන්න අවස්ථාවක්. ඉතින් ඔන්න නංගී chat කරනවා කොල්ලෙක් එක්ක. Hi. කොල්ලා කියනවා Hi. නංගී කියනවා How are you? කොල්ලා කියනවා I am fine. නංගී කියනවා Okay. ඊට පස්සේ කොල්ල අහනවා where are you living? කෙල්ල කියනවා I live in කුරුණෑගල. කොල්ල කියනවා okay. එක පාටම කෙල්ල කියනවා මොකද කරන්නේ? ඊට පස්සේ කොල්ල කියනවා මාත් ඔතනින් පස්සේ සිංහල වලට හැරෙනවා නංගි. ඒක නම් දීලා තියෙනවා අය රිදෙන්නම අපේ වෙන්න පොෂ් කෙල්ලන්ට රිදෙන්නම දීලා තියෙන පාරක් තමයි. ඔගලන් දන්නව ඇති දැන් අපේ බත්තර මුල්ලේ සීල රතන හිමි දැන් සෑහෙන ප්‍රසිද්ධයි. එතුමාගේ ඒ බත්තර මුල්ලේ සීල රතන හිමියන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙනවා. අය නියම ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. දැන් අපි ඒ ප්‍රතිපත්ති දෙක තුනක් අපි පොඩ්ඩක් බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. පළවෙනි එක තියෙනවා බූට් තිබ්බොත් වන්දිත් සමග තවත් ගෑනු ළමෙක්. අද බොහෝ තරුණ ගෑනු ළමයි පිරිමි ළමුන් සමග සබන් තබවත්වා උන්නතර යාම නිසා පිරිමි ළමුන් මානසික ව්‍යාකූල තත්ත්වයට පත්වීමෙන් රටේ තරුණ ශ්‍රමයේ අඩපණවනු දක්නට ලැබේ. මේ නැවැත්වීමට පියවරක්ස ගෑනු ළමයේ සබන්තාව නැවැත්වූ හොත් ඇය විසින් පිරිමි ළමයාට එම කාලය තුළ ඔහුගෙන් වියදම් වූ සම්පූර්ණ මුදල ගෙවිය යුතු අතර ඇය වෙනුවට ආදේශකයා ලෙස වෙනත් ගෑනු ළමයෙකුට ජෝඩු කළ යුතුය. සෙල්ලම් කලා ඇති වගකීමෙන් වැඩ කරමු. නියමයි අපේ හාමුදුරනේ අපේ කොල්ල වෙනුවෙන් මේ කරන සටන ඔබ වහන්සේට ජය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් බලමු මේ පොස්ට් එකට වැඩිලා තියෙන කමෙන්ට්ස් මොනවද කියලා. ගොඩක් අය කමෙන්ට්ස් දාලා තියෙනවා. හොඳ කමෙන්ට්ස් දෙක තුනක් මම තෝරගත්ත ඔයාලන්ට කියන්න. අපේ රමේෂ් සුරංග දාලා තියෙනවා ඔබ වහන්සේ නිවන් දකින්නම ඕනේ අනිවාර්යෙන් මේ සාදු අපේ නිවන් දකින්නම ඕනේ ජීවන් සඳකැලුම් කියලා දාලා තියෙනවා. මේ කරගන්න ආ වූ පුණ්‍ය කර්මෙන් අමා මහ නිවන් සුව ලබන්නට මේ කුසල් හේතු වාසනා වේවායි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. අනිවාර්යෙන් අපේ කොල්ලෝ සෙට් එකම මේ හාමුදුරන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. මේ හාමුදුරුවෝ නිවන් දකින්නම ඕනේ. ඊට පස්සේ අපේ ඊළඟ එක තියෙනවා පොදු ප්‍රවාහන සේවා සඳහා නව නීති. බසයෙන් ගමන් බිමන් යන ඔබ එදිනෙදා මුහුණ දෙන ගැටලු මොනවාද? විශේෂයෙන් තරුණ කාන්තාවන් හට නිතර අඩත්තෙට්ටම් සිදුවේ. මේ සියල්ල මෙහි සඳහන් කරන්න. මායේ සියල්ලටම විසඳුම් ලබා දෙමි. ඉතින් අපේ කට්ටිය කමෙන්ට්ස් දාලා දෙනවා තමන්ට ලැබෙන අපහසුතාව ගැන. ඉතින් අපේ හසිත ලක්ෂාන් කියලා ගොල්ල එකයි නෙක්ස්ට් ලෙවල් කමෙන්ට් එකක් දාලා දෙනවා. පොඩ්ඩක් බලමු. කොන්දොස්තර මහතා නිතර දෙවේලේ පස්සෙන් ටිකට් ගන්න යයි පවසයි. එය ගන්නේ කෙසේ ද යන්න අපිට නොවැටහේ. මේ පිළිබඳ විසඳුමක් ලබා දෙන්න සංඝසරණයි. ඉතින් හිතන්නේ සීල රතන හාමුදුරුවෝ කොර වෙලා යන්නේ නැති ඒ කමෙන්ට් එක දැක්කාම ඒකට මුකුත් රිප්ලයි කරලා නැහැ. ඉතින් අපේ මේ වගේ එල්ල කොල්ලෝ ඉන්නකම් ආයිතින් මේ රටට බය වෙන්න දෙන්නේ ආයි සුපිරියටම දෙනවා. මදෝෂි හල්පගේ කමෙන්ට් එකක් දාලා තියෙනවා ඉන්බොක්ස් ආවට කමක් නැද්ද හාමුදුරුවනේ? මෙතන දුක කියන්නේ ගියාම මේ මිනිස්සු හිනා වෙනවා. මගේ ඡන්දය එකෙම් ඔබ වහන්සේට. පත්තර මුල්ලේ සීල රතනීමි රිප්ලයි කරලා තිනවා කියන දෙයක් මෙතන කියන්න දුව. මම රහසින් පව් කරන්නේ නැහැ. තෙරුවන් සරණයි. ඊට පස්සේ මදෝෂි හල්පගේ ආයිත් ඒ කමෙන්ට් එකට රිප්ලයි කරලා තිනවා පත්තර මුල්ලේ සීල රතනීමි පේනව නේද කැතහිත. සීලරද නිමි මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න ගැන සෑහෙන සලකලා බලලා ගොඩක් ඒ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු දීලා තිනවා. මේ තියෙන තවත් ඒ වගේ දැවෙන ප්‍රශ්නයක්. හැමෝම දන්නවා කොන්දොස්තර කවදාවත් අපිට ඉතුරු රුපියල දෙන්නේ නැහැ. ඉතින් ඒකට විසඳුමක් විදියට තමයි සීලරද හඳුළු මේ ප්‍රතිපත්තිය ගේන්නේ. බස් රථවල සීලු ගාස්තු රුපියල් 11 රුපියල් 21 රුපියල් 31 ආදී ලෙස සංශෝධනය කරනවා. කොන්දොස්තර මහතාට රුපියලක් අඩුවෙන් ගාස්තු ලබා දී ඉතුරු රුපියල බහින කොට දෙන්නම් මේ පවසා මාරු නැයි බැස යන්න. මේ මගින් මෙතෙක් කල් මගින්ට සිදු රුපියලේ වංචාව හරි ගස්සනවා. බලන්න කොච්චර
අනාගතය ගැන හිතල කරපු ප්‍රතිපත්තිද මේ කියලා නෙක්ස් ලෙවල් ප්‍රතිපත්ති හාමුදුරුවනේ ප්‍රවඩ් ඔෆ් යූ. ඉතින් අපි රුපියල කවදාවත් හම්බෙන්නේ නැතුව රුපියල නැතුව බැටකාපු කොල්ලෝ කමෙන්ට්ස් දාලා දෙනවා. මේ තියෙන්නේ අපේ එක කොල්ලෙක් දාපු කමෙන්ට්ස් එකක්, ටියුන් කහඳවල කියලා අපේ කොල්ලෙක් දාලා තිනවා. අපේ රුපියලට විදපු කොන්දලට රිදෙයි, ජනතාවගේ දුක හඳුනන අපේ එකම පැතුම ආවොත් සීල රතන හිමි රුපියලේ වංචාව නිමි. එක්කෙම්ම ඉතින් මේ මීම් රිවියව එක මෙතනින් ඉවරයි. තවදුරටත් පෝස්ට් රිවිව් කරන්න ගොඩක් වීඩියෝ එක දික් වෙන හින්දා, ඒත් අපේ ගෑන් ළමයින්ට බලාගන්න හැදියාවෙන් උත්තර කොහොමද ජීවත් වෙන්නේ කියලා බලාගන්න තව වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒකත් බලලා යන්න අමතක කරන්න එපා. එහෙනම් stay awesome, stay safe. අපි පාටට නයිඩ් හූ තියනවාද?